ඉතින් ඔයා මේ ඇවිල්ලා ඉන්න බිස්නස් අයිඩියා සීරීස් එකේ තවත් වැදගත්ම එපිසෝඩ් එකකට. ඉතින් ඔයා කැෆේ එකක් පටන් ගන්න හිතාගෙන ඉන්නවා නම් මම හිතනවා මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් මේ වෙනකොට කැෆේ කියන එක ගොඩක්ම ජනප්‍රිය වෙලා තියෙනවා. විවිධාකාර කැෆේ තියෙනවා. නමුත් මේකක් පටන්ගෙන හරියටම කරා යන්න හොඳ ප්ලෑන් එකක් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකේදී අපි බලමු කොහොමද ඔයාට බිස්නස් කැෆේ එකක් පටන්ගෙන හරියටම කරන්න කියන එක ගැන. ඉතින් මේ කැෆේ එකක් හදනකොට මේක අලුත්ම කන්සෙප්ට් එකක් වෙන්න ඕන. සමහරවිට ඔයාලට සින්දු කියන්න පුළුවන් කැෆේ එකක් ගැන ඔයාලට හිතන්න පුළුවන්. මිනිස්සු ගොඩක් කැමති වෙනස් විදිහකට දේවල් චෙස් දෙන්න පුළුවන් නම් එතන වෙනසක් තියෙයි. එහෙම නැත්නම් ඔයාලට එක්සර්සයිස් කරගෙන කැම ගන්න පුළුවන් නම් එතන වෙනසක් වෙයි. ඒ වගේම තමයි ෆිෂ් තෙරපි වගේ එකක් එක්ක ඔයාලට කැෆේ එකක් පටන් ගන්න පුළුවන් නම් මේක අලුත් දෙයක් වෙයි ලංකාවට. සමහරවිට මේ සර්විස් එකක් එක්ක ජොයින් වෙලා, ඒ කියන්නේ තව දෙයක් එයාට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් නම් ඒක ගොඩක් වැදගත්. ෆිල්ම් එකක් එයාට ෂෝට් ෆිල්ම් වගේ දේවල් බලන්න පුළුවන් කැෆේ එකක් පටන් ගන්න පුළුවන් නම් ඒක අලුත් අයිඩියා එකක් වෙයි. ඒක නිසා වැදගත්ම වෙන්නේ වාගේ ටාගට් ඔඩියන්ස් එක හරියට අයිඩෙන්ටිෆයි කරගෙන වෙනස් විදිහක අත්දැකීමක් දීලා කැෆේ එකක් පටන් ගන්න. මෙහෙම කරන්න පුළුවන් නම් වාගේ කැෆේ එක අනිවාර්යයෙන්ම සාර්ථක කරගන්න පුළුවන්. ඔයා ඕනම බිස්නස් එකක් කරනකොට වැදගත්ම දේ බිස්නස් ප්ලෑන් එක. ඉතින් ඔයා ඕනම කැෆේ එකක් කරනවා නම් අනිවාර්යයෙන්ම හදන්න ඕන එකක් තමයි බිස්නස් ප්ලෑන් එක. ඉතින් මේ බිස්නස් ප්ලෑන් එකේ මෙන්න මේ කාරණා ටික ඔයා අනිවාර්යයෙන්ම අන්තර්ගත කරන්න ඕනේ. එකක් තමයි වාගේ විෂන් එක මොකද්ද? ඔයා මොන හේතුවක් හින්දාද මේ වගේ වෙනස් විදිහක කැෆේ එකක් කරන්න කියන එක පළවෙනියටම දාන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාගේ මාකටිං ස්ට්‍රැටජි එක මොකද්ද කියන එක පළවෙනියටම දාන්න ඕනේ. මාකටිං ස්ට්‍රැටජි එක කරන්න කලින් ඔයාගේ ප්‍රොඩක්ට් එක යුනික් වෙන්නේ කොහොමද? ඒ වගේම ඔයාට මේ ඔඩියන්ස් එක ඉන්නවද? එහෙම නැත්නම් ඔයාගේ පළාතේ මෙන්න මේකට ගැළපෙන කට්ටිය ඉන්නවද කියන එක ඔයා බලන්න ඕනේ. අපි උදාහරණයක් විදිහට ගමු. ඔයා ජූස් බාර් එකක් දාන්න ඉන්නවනම් ටියුෂන් ක්ලාසස් ගොඩාක් ළඟ තැනක ඔයා දානවනම් ඔයාට ලොකු මාකට් එකක් තියෙනවා කියන එක මතක තියාගන්න. ඊළඟට ඔයා බලන්න ඕනේ මේකේ ප්‍රයිසින් කරන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් ඔයාට පේනවනම් මේක හයි එන් කස්ටමර්ස්ලා නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය විදිහට වේදන් කිරීමේ හැකියාවක් තියන අය ඉන්නවනම් ඔයාට ලොකු ප්‍රයිස් එකකට යන්න බැරි වෙයි. හැබැයි ඔයාගේ සෙග්මන්ට් එක වෙනස් නම් ඔයා තනිකරම ෆොරිනර්ස්ලා ටාගට් කරනවා නම් ඔයාට හයි ප්‍රයිස් එකකට යන්න පුළුවන්. කොෆි ෂොප් එකක් වගේ දානවනම් ඒකේ විවිධාකාරයේ කොෆීස් ඔය ඔෆර් කරනවනම් වාට ලොකු ප්‍රයිස් එකකට යන්න පුළුවන්. මොකද ඒ වගේ දෙයක් පාවිච්චි කරන්නේ යම් වියදමක් කරන්න හැකියාව තියන අය. ඒ වගේම තමයි ඔයා මොන වගේ මෙනුස්ද දාන්නේ, ඔයා මොන වගේ දේවල්ද මේකේ දෙන්න යන්නේ. කෑම දෙනවනම් මොනවද, කොත්තු දෙනවද, රයිස් දෙනවද, ඒ ගැන දානවා. ඊළඟට බර්ගර්ස් දෙනවනම් ඒක ඔයා කොහොමද දාන්නේ. ඒ කියන්නේ ඔයාගේ ටයිප් එකත් එක්ක දෙන දේවල් ඔයා තීරණය කරගන්න ඕන. ඒ වගේම තමයි ඔයා වැදගත්ම දෙයක් ඔයා කරන්න ඕන. මේක කොයි වගේද කරන්නේ? ඒ කියන්නේ මොන වගේ ස්ටාෆ් එකක් ඔයාට ඕන වෙනවද? මේකේ අවුට්ලුක් එක මොන වගේද? ඒ කියන්නේ අපි ගමු මැක්ඩොනල්ඩ් පීසා හට් ගත්තොත් එimhe ඒකටම යුනික්නස් එකක් තියෙනවා. ඒ වගේ ඔයාට වෙනස් විදිහකට හිතලා මේක හදන්න පුළුවන්. වැදගත්ම දේ තමයි ෆයිනෑන්ෂල් ප්‍රොජෙක්ෂන්ස් කියලා කියන්නේ. ෆයිනෑන්ෂල් ප්‍රොජෙක්ෂන්ස් කියලා කියන්නේ ඔයා ඊළඟ අවුරුද්ද ඇතුළත කොච්චර ආදායමක් මේකෙන් බලාපොරොත්තු වෙනවද? කොච්චර වියදමක් ඔයාට යයිද? විශේෂයෙන්ම ඉනිෂියල් කෝස්ට් එක කොහොමද යන්නේ? ඒ ඉනිෂියල් කෝස්ට් එකට ඔයා ළඟ සල්ලි තියෙනවද? මේ ඔක්කොම ඉස්සෙල්ලා ඔයා ප්ලෑන් කරගන්න ඕනේ. ඉතින් ඔයා මේක හදලා බැලුවට පස්සේ ඔයාට පේනවනම් ඔයාගේ බිස්නස් එක හොඳට රන් කරන්න පුළුවන්. මාස 6ක් ඔයා අමාරුවෙන් දිව්වත් ඉතුරු කාලේ ඔයාට හොඳට කරන්න පුළුවන් කියලා හිතනවනම් මේ බිස්නස් එක ඔයාට කරගෙන යන්න පුළුවන්. ඒක නිසා වැදගත්ම කාරණාව තමයි මේකට අවශ්‍ය බිස්නස් ප්ලෑන් එක හදාගන්න එක. ඉතින් ඔයා කන්සෙප්ට් එක අඳුරගෙන ඊට පස්සේ බිස්නස් ප්ලෑන් එකත් හදුවට පස්සේ වැදගත්ම දේ තමයි ඔයාගේ ලොකේෂන් එක. මේ ලොකේෂන් එක ගොඩක්ම වැදගත් වෙන්නේ. ඔයා හොඳටම බලන්න ඕන ආගේ මාකට් රිසර්ච් එකත් එක්ක ඔයාට ගැළපෙනවද මේ ලොකේෂන් එක. මොකද ලොකේෂන් එක නිසා ගොඩක් බිස්නස් වැටලා තියෙනවා. ඒක නිසා ඔයා හොඳට බලන්න ඔයාට ඉන්න ඔඩියන්ස් එකට ගැළපෙන හොඳම ලොකේෂන් එකක් වෙන්න ඕන. ඉතින් මේකේ පාකින් වගේ දෙන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. ඒ වගේම තමයි මේගොල්ලන්ට ඉඩපාඩුව වැඩි ඉඩක් දෙන්න ඕන. කැෆේ එක වෙනස් එක්ස්පීරියන්ස් එකක් ගන්න එන නිසා මේ අත්දැකීම ඔයා අනිවාර්යයෙන්ම එකතු කරන්න ඕනේ. ඒ ලොකේෂන් එකට ඔයා ලොකු ප්‍රයොරිටියක් දෙන්න. මොකද මේක ගොඩක්ම වැදගත් සාධකයක් වෙන නිසා. ඉතින් ඔයා ලොකේෂන් එකත් හොයාගත්තට පස්සේ ඊළඟට ඔයා කරන්න ඕන ඒකට අවශ්‍ය පර්මිෂන් ගන්න එක. පර්මිෂන් ගන්නවා කියලා කියන්නේ ඔයා බිස්නස් එකක් විදියට කරන් යනවනම් මේක තනි පුද්ගල ව්‍යාපාරයක් විදියට කරනවා නම් ඔයාට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා මේකට අවශ්‍ය ලියාපදිංචි කරගන්න පුළුවන්. ඉතින් මේකෙදි කැෆේ එකක් නිසා ගොඩක් වෙලාවට මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමාගේ අවසරයක් ගන්න වෙයි. එහෙම නැත්නම් ඔයාලට මේක කම්පැනි එකක් විදියට රෙජිස්ටර් කරගන්න පුළුවන්. ඉතින් කම්පැනි එකක් විදියට රෙජිස්ටර් කරගන්න ඔයාලට අවශ්‍ය නම් බිස්නස් ඇඩ්වයිස් අපිට කතා කරොත් ලංකාවේ ඕනම තැනක ඔයා කම්පැනික් රෙජිස්ටර් කරනවා නම් ඒකට අපිට උදව් කරන්න පුළුවන්. ඉතින් මේකත් ඊටාම ලේසියෙන් ඔයාලට කරගන්න පුළුවන් මේ වෙනකොට. ඊට අමතරව අපි හිතමු ඔයාට අවශ්‍ය වෙලා තියෙනවා මේකේ බිය එකක් දෙන්න. එහෙම නැත්නම් ඔයාට වයින් දෙන්න අවශ්‍ය නම් හાર્ඩ්ලික පාවිච්චි කරන්නේ නැහැ කියලා අපි හිතමු. එහෙම වුණොත් දැන් ටුවරිස්ට් බෝඩ් එකේ මේකට වෙනම පර්මිෂන් එකක් තියෙනවා. ඉතින් ඔයා ශ්‍රී ලංකා ටුවරිස්ට් ඩෙවලොප්මන්ට් ඔතොරිටි එකේ රෙජිස්ටර් නම් SLTD එකේ රෙජිස්ටර් වෙලා ඔයාට මේ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න පුළුවන්. ඉතින් මේක හරහාත් මම හිතනවා ඔයාට වැඩි ප්‍රමාණයක් ඔයාගේ කැෆේ එකට
ආකර්ෂණය කරගන්න පුළුවන් වෙයි කියලා. ඊළඟ ස්ටෙප් එක තමයි ඔයා ඔයාගේ කැෆේ එකට අවශ්‍ය භාණ්ඩ ටික ඉක්විප් කරන එක. එහෙම නැත්නම් මේකට අවශ්‍ය භාණ්ඩ ටික හොයාගන්න එක. ඉතින් ඔයාට චෙයාර්ස් ඕන වෙයි, ඔයාට ටේබල් ඕන වෙයි. ඒ වගේම ඔයාගේ වෙනස් විදිය ඩෙකරේෂන් එකක් තියෙන්න පුළුවන්. මේකට අවශ්‍ය දේවල් හොයාගන්නත් ඕන. ඉතින් මම කිව්වා වගේ මේක යුනික් විදිහට කරන්න බලන්න. සමහර ලාට කැඩුන බිල්ඩින් එක කරොත් මේකට ලොකු වටිනාකමක් එයි. ඉතින් ඔයාලට මතක නම් අපි හපුතලේ ගිහිල්ලා කරපු වීඩියෝ එකේදී ඇත්තටම මේ කැෆේ එක තියෙන කැඩිච්ච බිල්ඩින් එක. ඉතින් ඒකෙදී ලොකු විශාල ප්‍රමාණයක් ෆොරිනර්ස්ලා ඇට්‍රැක්ට් කරගන්න එයාට හැකියාව ලැබුණා. මේක නිසා ඔයාගේ කන්සෙප්ට් එක යුනික් වෙන්න ඕන කියන එක මතක තියාගන්න. ඉතින් පාවිච්චි කරන ඉක්විප්මන්ට් උත් යුනික් වෙන්න බලන්න. මේක ට්‍රැඩිෂනල් විදිහට කරන කැෆේ එකක් නම් ඔයාලට පරණ ලම්තැරුම් වගේ දේවල් මේකට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට මතක නම් අපි ගරාජ් කැෆේ එක කරනකොට ගරාජ් එකේ තියෙන බඩු ටික තමයි මේකේ තිබුණේ. ඉතින් මේ විදිහට කන්සෙප්ට් එක වෙනස් කරලා ඔයාට අවශ්‍ය ගැළපෙන ඉක්විප්මන්ට්ස් අවශ්‍ය භාණ්ඩ මේකට දාන්න බලන්න. මේක හරහා ලොකුවට ඔයාට ඇට්‍රැක්ට් කරගන්න පුළුවන් එන පිරිස. ඉතින් මේ ඔක්කොම කරාට පස්සේ ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕන දේ තමයි ඔයාගේ කැෆේ එක මාකට් කරන එක. ඉතින් මාකට් කරන එක තමයි අපි ගොඩක් අය නොකරන දේ. ඒක නිසා මේකට වැඩි අවධානයක් යොමු කරන්න ඕන. ඉතින් මේ වෙලාවේ ඔයාට සෝෂල් මීඩියා හැම එකක්ම ඕපන් වෙලා තියෙන නිසා සෝෂල් මීඩියා වලට වැඩි බලතැබීමක් කරන්න. ඔයාට Facebook පටන් ගන්න පුළුවන්, TikTok එකේ ඔයාගේ කැෆේ එක ගැන කරන්න පුළුවන්. ඔයාට YouTube එකක් ඕන නම් ඒ පටන් ගන්නත් පුළුවන්. Instagram එක ගොඩක්ම වැදගත් වෙනවා. මොකද Instagram එකේ ඉන්න ඔඩියන්ස් එක තමයි කැෆේ එකට වැඩිපුරම ඇට්‍රැක්ට් කරගන්න පුළුවන්. ඒක නිසා මේ ගැනත් හිතන්න. මේකෙදි ලොකු ඇඩ්වාන්ටේජ් එකක් ඔයාට ගන්න පුළුවන්. ඒ වගේම TikTok ගැනත් හිතන්න. TikTok වලත් ඔයාට වැඩිපුර ඇඩ්වර්ටයිස් කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මේක වෙනත් ක්‍රම ගැනත් හිතන්න. ඒ කියන්නේ ෆිසිකලි ගිහිල්ලා හම්බෙලා ඔයාගේ ප්ලේස් එක ගැන ප්‍රොමෝට් කරන්න. එහෙම නැත්නම් YouTube මාර්ගයෙන් ප්‍රොමෝට් කරන්න. මේ විදිහට කරොත් මම හිතනවා ඔයාගේ කැෆේ එක යුනික් නම් එන පිරිස අනිවාර්යයෙන්ම වැඩි කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මේකේ වැදගත්ම දෙයක්නේ බිස්නස් ප්ලෑන් එක. ඔයාට බිස්නස් ප්ලෑන් එකක් හදාගන්න බැරි නම් අපේ ටීම් එක සූදානම්ෙන් ඉන්නවා ඔයාට ඕන බිස්නස් ප්ලෑන් එක හදන්න. හැබැයි ඔයාගේ යුනික් අයිඩියා එක අපිට දෙනවා නම් අපි මේකේ කන්ෆිඩෙන්ෂියලිටි එක මේක තව කෙනෙකුට ෂෙයා නොකරනවා කියන එකට අපි වග කියන අතර මේකටම අවශ්‍ය ප්ලෑන් එක ඔයාට හදලා දෙනවා. මේ ප්ලෑන් එක තිබුණාම ඔයාට පුළුවන් මේක දිහා බලලා වැඩ ටික කරගෙන යන්න. ඉතින් මෙහෙම වැඩ කරා යනකොට ඔයා අනිවාර්යයෙන්ම ටාගට් එක ඇචීව් වෙනවා. ඉතින් ලංකාවේ බිස්නස් වැඩි හරියක් ෆේල් වෙන්න ප්‍රධාන හේතුවක්නේ ප්ලෑන් එකක් නැති එක. අපි බිස්නස් ඇඩ්වයිස් විදිහට ඔයාට ප්ලෑන් එකක් දෙනවා. ඒ ප්ලෑන් එක විදිහට කරොත් ඔයාට අනිවාර්යයෙන්ම බිස්නස් එක සාර්ථක කරගන්න පුළුවන් කියන කාරණාව මතක තියාගන්න. ඒ වගේම තමයි අවසාන වශයෙන් උත් කියන්න ඕන. මෙහෙම දෙයක් ඔයා කරනවා නම් ඔයාගේ අතේ මුදලක් තියෙන්න ඕන. ඉතින් ඔයාට යම් කිසි මුදලක් මම අර කියමු බිස්නස් ප්ලෑන් එකෙන්ම ඔයාට අදහසක් ගන්න පුළුවන් කොච්චර වගේ මුදලක් ඔයාට වැය වේද කියන කාරණාව ගැන. ඔයාගේ තොරතුරුත් එක්ක මේ බිස්නස් ප්ලෑන් එක හැදුවාම ඔයාට සම්පූර්ණ අදහසක් ගන්න පුළුවන් ඔයාට කැෆේ එක කොච්චර ගැළපෙනවද කියන කාරණාව ගැන. ඉතින් අපිට මේ වීඩියෝ සීරීස් වල ඇත්තෙන්ම අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ වෙනස් විදිහක බිස්නස් එකක් පටන් ගන්න ඉන්න ඔයාට අදහසක් දෙන එක. ඉතින් අද වීඩියෝ එක වැදගත් කියලා හිතනවනම් ෂෙයා කරන්න. ඒ වගේම තමයි බිස්නස් ඇඩ්වයිස් අපි මේ වෙනකොට බිස්නස් ඇඩ්වයිසර් කමියුනිටි කියලා WhatsApp කමියුනිටි එකක් හදලා තියෙනවා. ඔයාට බිස්නස් ටිප්ස් දෙන්න. එහෙම නැත්නම් බිස්නස් අදහස් ඔයාලට ලබා ගන්න පුළුවන් මේක හරහා. ඉතින් ඒකේ ලින්ක් එකක් වීඩියෝ එකට ඇතුලින් දාලා තිනවා. බිස්නස් ඇඩ්වයිසර් කමියුනිටි එකත් එක්ක එකතු වෙන්න channel එකට අමතරව එතකොට ඔයාලට ගොඩක් දේවල් දැනගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. තාම channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම අපි හැම social media එකම ඉන්නවා. අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. එන්න තවත් මේ වගේ වීඩියෝ එකකින් සාකච්ඡා කරමු.